සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මසවෙනෙ කාලු අයං බදන්තා දම්ම සවෙනෙ කාලු අයං බදන්තා දම්ම සවෙනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස gata sabunu samaම සම්බුද්්දනotaස්බග weතුwaraහ sabබදmisu apa inyaන cara se dasbalද seccatu wisara jeවි das sab satu මස දම්මිසරස්ස දම්ම රජස්ස දම්මසාමිස තතාාගතස්ස සබබුණු සම්ම සම්බුද්දස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබබ දම්මිසු අප හතnyaනචස්ස බල දරස jaතුවේ සරජ විසාරදස්ස ස satuමස දම්මස් දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තතාගස සබුණු සම්ම සම්බුද්දස්ස සද්ධර්මශ්්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධවිෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරිකරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්්ඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසන්ඩත් පාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක අමාමහ නිවනිින් සැනසීමේ බලාපපුරොත්තුව ඇැතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම්මූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලූම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු න්නතුනි අද ධර්මදේශනාවේ මාතෘුකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාගිතුන් වහන්සේ බොහෝම උසස්කට අගය කර දක්වන්නට යෙදන සෑම කෙනෙක්ම තම තමන්ගේ ජීවිත කාලයේ තුළ මනාව ප්‍රගුණ කරගෙන තිබිය යුතු උතුම් භාවනාක්‍රමයක් පිළිබඳව රුණු පැහදිලි කරෙන ධර්ම දේශනාවක් ඒ භාවනා ක්‍රමය තමයි මරණ සතිය කෙනෙක් ජීවත් වෙනවා කියල කියන්නේ මරණයට සූදානන්ගේ මයි ග අපි කවදද මැරෙන්නේ කොතනද මැරෙන්නේ කොහොමද මැරෙන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ මොන හේතුව නිසාද මරණය සිද්ධ වෙන්නේ කිසිම දෙයක් අපි දන්නේෙ නෑ. නමුත් අපි දන්න එක දෙයක් තියෙනවා මේ ලෝකෙ ඉපදුුණොත් අනිවාරයෙන්ම මරණයත් සිද්ධ වෙනවා කියලා යමක් ඇති වුුණොත් නැතිවීම සිද්ධ වෙනවා. මරණය කියල කියන්නේ ජීවිතයේ මූුණ දෙන්න තියෙන අති භයානකම අත්දැකීමක් මේ භවයාගේ අවසානයේ එක භයානක අධදැකීමක් කියලා මම සඳහන් කලේ මරණ මංචක ඇතිවෙන වේදනාව අපි කවුරුවත් මේ ජීවත් දෙෙමින් ඉන්න වෙලාව අත්තින්දින වේදනාවක් නෙමෙයි. මුලින්ම ප්‍රශ්නයක් ඇැහෝොත් මැරෙනකොට රිදෙනවද එල ප්‍රශ්නයක් ඇැහුවොත් ධර්මානුකූලොව දෙඩ තියෙන උත්තරේ තමයි ඕ කියන කාරණාව.ඇයි මරණ වේදනාව අනත පිින්ඩික සිටිතුමා පැහැදිලි කලාන්නේ වගේ දනංජානි බ්‍රහ්ණයත් පැහැදිලි කළන්නේ දෙන්නම මරණ වේදනාව ගැන කීවේ සාරිපුත්තයන් වහන්සිට වේදනාව ගැන කියනකොට සාරිපුත්්‍යයන් වහස තමයි තීරණය කරන්නේ තව මොහොත්තකින් මැරෙනවා කියලා නැමුත් මේ අතියෙන වේදනාව මරණවේදනාවයි කියලා සාරිපුෘත්යන් වහසේ දීරණය කරනවා අනාත පෙන්ඩික සිටිතුමා අවසාන කාලි එක මරණ මංචක ඉන්න වෙලාවිී තමන්ගේ සේවකයෙකුට කතා කරලා කියනවා ඔබ ජේතවනා රාමීයට ගිහිල්ල බුදුරජාණන් වහන්සේට කියන්ඩ ස්වාමීනී අනාත පෙන්ඩි සිටිතුමාට දැන් බොහම අසා අධ්‍යයි කියලා භාගිතුන් වහසට කාරණාව මතක් කරලා මම වෙනුවෙන් භාගිතුන් වහසිට වන්දනා කරට එගනි සිටිතුමා වදින විදිහට සිටිතුමා වෙනුවෙන් වඳින්ඩකිව්වා වැැඳල කාරණාව කියල යඩ කිව සාරිපුත්තයන් වහසළඟට පධානාත පිණික සිටිතුමාගේ ජීවි කාල සැරියුත් මහරහතන් වහන්සට බොහෝම සමී පයි කියල කියන්නේ ගීල සාරිපුත්තයන් වහන්සේටත් මම වඳිවා වගේම වඳින්ඩ බැඳල මට ආසාධ්‍යයි කියලා කියන්නඩ උන්වහසට මතක් කරන්ඩ පුළුහන්නන් සිටිතුමා බලලයන්න්න එන්ඩකවව කියලා සාරිපෘතතයන් වහන්සේ සිටිතුමා බලන්ඩ වඩිනවා ඒ වැඩල තමයි හනි සිරිිතුමල් දැන්කොහොමද අසනපතත්වේ මොනවාද දැන වේදනාවල් කියන හනෝ අ එතකොට තමයි සඳහන් කළේ ස්වාමීණී මගේ හිසට ොම ශක්තිමත් පුද්ගලය කුළු ගෙඩියකින් පහර දෙනකොට යම් වේදනාවක් ඇතිවෙයිද ආං ඒවාගේ වේදනාවක් කිසේ දැනෙනවා. ශක්තිමත් දෙන්නෙක් වරපටයක් කලකන හංගොලින් හබ අදාබු හම්පටියක් හරගෙන මේ හිස වතයට වෙලලා දෙන්න හිරකරකර දෙපැත්තට ඇත්දොත් කොයිවාගේ වේදනාවක් දැනෙනවාද ඒවාගේ වේදනාවක් මට දෙනෙනෝ ස්වාමිනිවේ දක්ෂ ගව ගහත්තකයෙක් ඉතාම තිවුණු පිහිියෙන් මගේ කුස ඇතුළට ගිහිල්ලින් කපාගෙන 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 යනවා වගේ කුසේ වේදනාවක් දෙනෙනවා තිවුණු පිහියකින් කපනවාගේ වේදනාවක් දෙැනෙනවා ඒවගේම දෙන්නෙක් මගේ අදදකිනව පාදකිෙනව අල්ලගෙන අරංගිහිල ගිියංගුරුවාලකට ලංකලුත් මොනවාගේ දැවිල්ලක් ඇති වෙනවද මට අං ඒවාගේ දැවිල්ලක් මගේ ශරීරයේ මට දැනෙනවා මෙ මේ විදිහෙට අභ්‍යන්තරික වේදනා ගණනාවක් සිතතුමා පැහැදිලි කරනවා ඒ පැහැදිලි කරනකොට තමයි සාරිපුත්තයන් වහන්සේ තීරණය කරන්නේ මේ කියන්නේ මරණ වේදනාවයි කියලා දනංජානී සිටුවරයත් ඔය කාරණාවම සාරිපෘත්‍යයන් වහසතෙකොයි විදිහටම විස්තර කරනවානි සැරියුත් මහරහතන් වහන්සේ අනාත පිණඩික් සිදිතුමාට මේ වෙලාවී ධර්මයෙන් අවවා අධි කළා එතුට මේ මරණ වේදනාව සඳහන් කරන්නේ අපේ ශරීරයේ තියෙන වාතය මරනාාසන්න වෙන්ඩ වෙන්ඩ මේ වාතය කිපෙනවා. බලන්ටකෝ වයෝර්ධ වෙන්ඩ වඩ වාතය කිපෙනවනිි දැ බාලකාලි තරුණ කාලෙ නොතිබන නොඒ කාබාධ සමහර වෙලාට නින් දෙ යන්නේ සමහරලටවේ පාද දෙකම ක කියනවා අපි දකිනවා වැඩි හිටියෝ මේ පාද බිම ගහනවා නිදාගෙන විළුඹ එහෙම බිම ගහනවා වේදනාවක් දැනෙනවා. දර ශරීරයේ පුරාම තිබන වාතය කිපෙනවා. එෙද අපි කියනවා වා අමාරුවක් වේදනාවල් නැගෙනවා. අපිට නොයෙක් තෙල් වර්ගාලේප කරනවා බෙහෙත් අරගන්නවා. නිත්තාවට සුවවෙන බව සවෙන බවක් නෑ. ඒ වාතය කිපීම තුළ තමයි මේ වේදනවල් හටගන්නේ කුසේ තියනවාතයේ කුසේ කිපෙනවා. හිසේ තියෙනවාතේ හිසේ කිපෙනවා. දෙතවට හිසේ වේදනා කුසේ වේදෙන උපදිනවා ඊළකට පිඩතර මේ වෙලාවට අපේ ඇගේ තින සෙම සෙම තට්ටු ගණවෙවී 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 ඉහලට නැගෙනවා සෙම ගණවෙනවා අපේ ශක්තිය ගොඩක් දුරුවලයි මේ වෙලාවට සමහරලාට සතියක් හමාරක් කෑම කාලනය අපි දුරුවල මට්ටමකයින්නේ මේ සෙම තට්ටුව තවතාව මේ විදිහට ගණවන්නකොට අපට නාසිීන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න තියෙන ශක්තිය හීන නිසා බැරූ යනවා අපි දකිනවා කෙනෙක් බොහොම වේදනාවෙන් කටින් හුස්ම ගන්නවා ඒවෙලාට දඟලනවා එදි සමහරවෙලාට අපි ඇහෙනවා අර කටින් හුස්ම ගන්නකොට අ සෙම අතරින් හුස්ම එහාට මෙහට යනකොට හඬක් නැගෙනවා පියගට කියන්නේ පණනාදිනවා කියලා. එදි මේ සියල්ල මෙහෙම වෙනකොට මාව් බේරගණ්ඩ පුළුහන් තව සමත් කෙනෙක් කවුරුුවත් තින්නවාද. කිසි කෙනෙක් නෑ හැමෝ මාසරණයි දරුවන්ට කරන්්ඩ පුළහන් දෙයක් නෑ ඇතිනිගිහට පුළුහන් තරං රෝහල් ගත කළා වෛදදිවරු නො එෙක්කා අය සම්බන්ධ කළා ගෙදරටත් එක්කරග නැවිල ප්‍රතිකාර කලා ද මේ ලාව දරුවකුටත් කරඩ පුුවහන් දෙයක් නෑ ඔවන්ට තියන එකම දේ බලාගෙනඉන්න එක වෛද්‍යවරයට ආවා කියල කරඩ පුළහන් දෙයක් නෑ මේ ලෝකයේ මේකට විසඳම හොයන් කෙනෙක් එ කෙනෙක් මේ ලෝක නෑ මෙහෙම ඉන්න වෙලාවට ප්‍රිය විප්පයෝග දු ඇැති වෙනවා බලන්ඩ අපි හොඳට උගන්නලා ලොකු මහත් කරලා අදපු වඩපු දුවෙක් එහනැත්තං පුතෙක් හදිසේ මැරිල ගියොත් මුළු ජීවිත කාලෙම අපි මේ දරුව ගැන කේ කියයා කනස්සල්ලට පත්වෙනවන්නේ අනේ මගේ පුතා හිටියන අද කොතනද සමහරලට කෙනෙක් කියන අද හිටියනං දොස්තර කෙනෙ අද හිටියනං නීතිග්ඥයෙක් අද හිටියනං මෙල්හට නඩුකාරයෙක් මේවාගේ මව්පියෝ කියන වචන ඕන තරං සමාජෙන් ඇහෙනවා මොකද ජීවිත කාලෙම පසුතැ වෙනවා ඒ දරුවා මට අහිමිවීම නිසා TMයන්නේෙ මොන දුකද එකට කියන ප්‍රිය විප්පයෝග දුක එතවට ඒම දෙමව්පියාට තව දරුව හිටිය නැතෝද තව දරූ හිටිය නවත් මේ දරුවගේ අහිමීම පිළිබඳව දුකයි නමු දැන් මරණ මංචිගේෙදී දැන් මෙතන මොකක්ද වෙෙන්ඩ වෙලා තියෙන්නේ අර එක දරුවවා අහිමි වුුණාට මට ඉඩ කඩං ටික අහිමිියුන්නේෑනෙ මට මගේ රත්තරං ිළ දල් හිමිය වුණේ නෑනේ මට මගේ යානවාහන ටික අහිමියුුණේ නෑනෙ. මට මගේ සහෝදර පිරිස අහිමි වුුණේ නෑන්නේෙ මට දරුව විතරයි අහිමිියුුණේ. නමුත්දැන් දැම්මට අනික් දරූ ටිකත් අහිමි වෙන්ඩයියන්නේ. දැම්මට මගේ ඉඩකඩක් දේපොළ රංග්‍රරිදිී මුතුමැෙනික් අහිමිවෙෙන්ඩයි යෙන්නේ. දැම්මට ඥාතීන් සහෝදරය යාළ මිත්‍ර ඇසුරු කරපු හැම කෙනෙක්ම මට දැන් අහිමි වෙන්ඩ යෙන්නේ මේ ලෝකේ මගේ කියල දෙයක් තිබු නනං සියල්ලම දැන්ට අහිමි වඩයෙන්නේ එතකොට කොහොම දුකක් දැනෙන්ට පටන්ගනීද. ඒක සමහල්ලාට මෙහෙම කල්පනා කළත් කෙනෙකුට තේරෙන්න්නෑ මේ තේරෙන්ඩට හොඳට බන හ්ඩෝය. ධර්මය තුළ කටේතු කරපු කෙනෙකුට මේක තේරෙන්න්නවා එම නති කෙනෙකුට මේ දැන් ොච්චර කෙලදනොත් මේක තේරෙෙන්න්නේෑ. ඒ මරණමංචගේෙ තමයි ඒක දැනෙන්ට පටන්ගනි. ඒ ප්‍රිය වි්පයෝග දුකමාව මොනතරං වේදනාවට පත්කරනවාද දුකට පත්කරනවාද නමුත් මේ අතරෙයි මරණය බොහොම වේගයෙන් ලංවෙනවා. ගති නිමිති පහළ වෙනවා. සමහර කෙනෙකුට ගිනි දැල්පේනවා. සමහර කෙනෙකුට අවියආයුධ පේනවා. සමහර කෙනෙකුට යමපල්ලු පේනවා ඒකන බොහොම දුක්ඛිත උපතක්ක ඉළඟට තියන්නේ. කෙනෙකුට නම් සුගතිගාමි දෙවිවරු පේනවා මල් පේනවා මේවාගේ විවිධ ගතිනිමිති පලවෙනවා ඉති ඒ ගති නිමිතිවලට අනුව මේ ලෝක දම තීරණය වෙනවා තව ස්වල්ප මොහොතකින් මයන්නේෙකො හටද කියලා. ති අරවාගේ දුගතියක ගතිනිමිති පෙනුණුත් සමහර කෙනෙකුට සඳහන් කරනවා මළමුත්‍ර පවා පහවෙලායවා. කියාගණ්ඩ කර ගණ්ඩ දෙයක්නෑ මේ මරණ වේදනාවනි සත්‍යහෙම වෙනවා නමුත් උපදින බය නිසා අර ගති නිමිති වලින් ගිනි දැල් දකළ යම පල්ලෝ දැකල උපදින බය අනිත් කාරණාව පින්නතුනී බය ඇතුලේ මොකදද තියෙන්න්නේ බය ඇතුලි තියෙ දේශය එතර කෙනෙක් දේශයෙන් මරණයට පත් වුණුත් ඟ උපත බොම අසනාවන්තයින. නිරයේ උපදින්ට පුළුවන්. ඒම නැත්තං සඳහන් කලා යකෙක් වෙලා ඉපදිින්ට පුළුවහන් කියලා. එමත් නැත්තං විසසහිත සතෙක් වෙලා ඉපදිින්දට තියෙන ඉඩකඩ බොහොම වැඩි දේශයෙන් මරණයට පත්තු. ඉ දුක ඇතුළේ දවේශයතියනවා බය ඇතුළි දේශය තියනවා එ ේපො ඩකඩන් පිළිබඳව තන්හාව මුසුව ඒ පිබඳව දුක ඇතුව මරණයට පත්වෙනකොට ප්‍රේත ලෝක ඒ එකවත් උපදින්ද පුළිවා. ඉතින් මේවාගේ මරණ මංචකය කොයි තරං සංකීර්ණ තැනක්ද. අන ඒකයි භාගිතු වහස හැම වෙලාවම අපිට දේශනා කළේ අත්හැරීම පුරුදු කරලා තියන්ට කියලා. හැම එලාම අත්හැරීම මේ පාවිච්චි කරන භාවිතා කරන මගේ කියල කියාගත්ත මෙ හැම දෙයක්ම තාවකාලිකයි කියන හැඟීම පෞද්ගලිකව මංලඟ තියෙන්ලෝනෑ මමත්තුවඒ තියෙනවා පිළඟ නමුත් මේ හැම දෙයක් පෞ්තාවකාලිකයි මෙ හැම දෙයක් මානත්‍යයි දරුවන්ට මාවා හිමිවෙන්න පුළුවන් මට දරුව හිමිවෙන්න පුළුවන් පින්නතනී කරමය පිළිබඳව පැහැදිලි කරනකොට භාගිතතුන් වහන්සේ මේ කාරණාව මනාව පැහදිලි කලා එතනත්. මෙ මමය මාගේය කියල යම් දෙයක් මේ ලෝක තියෙනවනං දැඩිවා අල්ලා ගත්ත දෙයක් ඒ දේවල් හැමදාම මේ සංසාරිමාවාසරණ කළා. මම කියන බැඳීම නිසා අපි කොයිතරං වැරදි කලාද කල හිතලවලට. අපේ ජීවිත කාලේ මගේ යහළුවා නිසා මගේ යෙහෙලිය නිසා ඔවුන් රැකගන්ඩ ඔවුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් අපි මේ වෙනකොට කොච්චර බොරු කිය ලැද්ද. යාලවා මිත්‍රය නිසා. නමුත් මම කළේ යහපත් දෙයක් ද ැඩියවුව ගැම්බුරි ධර්මය පිළිබඳව අවබෝධයක් නැතිනි සම මේ කරුණු සාකච්ඡා කරන්න ගියොත් අති දීර්ග කරුණු රැසක් සාකච්ඡා කරන්නඩනෑ මම යාළුවාට කීකරුුණා මෙහෙම කියන්න කියම් මං එහෙම කීවා නමුත් යාළුවාට කීකරුවෙනවත් එක්කම මං කාට අකීකරුණාද මං භාගිතුන් ව හස ඩකීකරුණා යහළුවට කීකරුණා භාගිතුන් හස රකීකරුණා ශ්‍රාවක කියන වචනය හරි ගැඹුරු වචනයක් අකුරු තුනක් විතරක් දෙමෙයි එතන තියෙන්නේ අති විශාලආර්ථයක් මේ ශ්‍රාවක කියන කරණාවතුල තියෙනවා. පිඳතින අපි යම් පිංකමක් කරලා නිවන් ප්‍රාර්ථනා කරනවා. මේ කුසල කර්මයෙන් බට නිවන් දකිඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් නිවන් හම්බෙනවද නිවන හම්බවෙන්නේ කොහොමද සෝවාන් වහන්සේ කොයි වගේද සංයෝජන තුනක් ප්‍රහීණය කරපු උතුමෙක් සෝවානාරයන් වහන්ස කල කියන්නේ මොුණද ප්‍රහිණය කරපු සංයෝජන සක්කායි දිට්ටි විතිකිිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැති කරලා සෝවාන් වහන්සේ කෙනෙක් යම්සේ කටයුතු කරනවාද ආං එහෙමටයුතු කරමින් ඉන්න අතරතුර තමයි මට මේ සෝවාන් කෙන ආර්ය මාර්ගඵලය ලැබින්නේ. ම මාර්ගඵල ලැබුණට පස්සෙ සංයෝජන නැතුව යනවා නෙමෙයි සංයෝජන නැති කලාට පස්සේ මාර්ගඵල ලැබෙනවා. ඒකන කාරණාව. රහත් වනාට පස්සෙ කෙලෙස් නැතියෙනව නෙමෙයි කෙලෙස් නැති කලාට පස්සෙ රහත් වෙනවන්නේේ. එහෙම නං සෝන් වහසේ කවදාවත්ම බොරු කියන්නේ නෑ සෝවන් වහසේ කවදවත් පන්සිිල් උල්ලගන කරන්න නෑ. පන්සිල් රැකගන කරන්න පුළහන් පෞදත්ම ලෝක තියෙනවාද පන්සිල් රැකගෙන කරන්න පුළුහන් පෞත්තියනවා. අපි කියමු තරහ ගිය දේශයයකුසල එ ප්‍රධාන පෙළි යකුසලයගේ එකක් දේශයේ අපි කතා කරන්නේ ලෝබ දේශ මොහ ගැනන එතවට මට තරහගයා කියල පන්සිිල් කැඩුනද මට තරහගිල්ල කාටහරි ගහනවා ගැහුව කියලා පන්සල් කැඩුනද ඒ පන්සල් කැඩිල්නේ කාග හරි දේපොලක් සම්බන්ධය මට ඊරිසියාවක් ඇතියෙනවා පන්සිල් කැඩිලද මොකක් හරි සිද්ධියකට මගේ අම්මත් එක ගැටුමක් ඇතිවුණා අම්මත්ෙක රණ්ඩු කලා ක ල අම්මත්තෙ ර්ඩුවන එක අතිශය භානක පාපයක් නමු අම්මා එක්ක රන්්ඩුනා කියලා මගේ පන්සල් කැඩිල්ලද එ පන්සල් රැකගෙන කරන්න පුළ හම පවුමේ ලෝක තියෙනවා නමුත් පංචසීල ප්‍රතිපදාව කියලා කියන්නේ ලෝකවදදි ශික්ෂා පදන මේලෝකෙ කවුරුවත් කැමති නැති දේවල් පන්සිල්ුල් ලංගනය කරනවා කියල කියන්නේ එහන්ද මේකටිකැන් ලෝක වද්ද කියලා එතකොට සෝවාන් වහන්සේ කවදාවත්ම පන්සිල් උල්ලගනය කරන්නේ නැහැ. ඉති මම තාමත් පන්සිල් උල්ලගනය කර කර නිවන් ප්‍රාර්ථනා කරනව නං මන්තාම සෝවාං වෙන්ඩවත් ලැස්ති නෑන. එනේද මන්තාම සෝවාන් වෙන්ඩවත් ලැස්ති නෑ. ඉදිතුර මටතියනේ ප්‍රාර්ථනාවක් පමණයි නිවන් දකින මාවතය ඉන්නවද මම නිවන් දකින පාරිනෑ පාර්ථනාවක්තිය කෙනෙක් බඩගින්න ඉඳගෙන මට කෑම ලැබෙන්ඩ කිය පාර්ථනා කරනවා. කෑම හම්බෙන ක්‍රම යක් නෑ බඩගින්න නිමෙන්නේන අන්නේ වගේ එම් බඩගන්න ඉදෙන මගේ බඩගිි නිමේවා කියල පාර්ථනා කරනවා කෑම නොකා බඩගි නිමයිද ආ වගේ ත නිවන්ද කියන මාර්ගයට අවතීරණ නොවී නිවං පර්ථනා කලාට ලැබයිද අන්න ශ්‍රාවක ශ්‍රාවක කියල කියන්නේ භාගතුන් වහන්සේ වචන සීයක් අපිට කියල දු උපදෙ සීයක් දුන්නනම්. ඒ උපද සයම හරියටම පිළිපදින කෙනාට තමයි ශ්‍රාවක කියල කියන්නේ. එත තාම පංචසීලයක් එහෙ මෙෙ පලුදු වෙනව නං මන් තාම ශ්‍රාවක කියන තැනටවත්ත වෙල්න. මගේ මගේ කීපු දේවල් හින්දා හැම දෙයක්ම හිතල බලන්ට. ඔහ ටික මරණ මං්චක අත්හැරෙන බව දැන ගැන මං වයෝර්ධ භාවයට ලංවෙන්ඩ ලංවෙන්ඩ ටිකෙන් ික ටිගෙන් ටිකම බැඳීම අත්හරල තියෙන්න්නේ ඕන. වයෝර්ධ වෙලාම නෙමේන හැමෝම මැරෙන්නේ. එතකට ඕනෑම වෙලාවක මේ මල මේ ලෝකෙ තියන බැඳීම් ටික අත්හරන්න පුළහන් තැනක මම ඉන්ඩ ඕනේ ප්‍රගුණ කරල තිෙන්ඩෝන පිනතන මෙහෙම හිතන්ඩකු ඔබේ ජීවිත කාලය ඔබ බොහෝ පිංකන් කරනවා මේ ලෝකේ ඕන තරන් එහෙම පින්කරන ඉන්නවන දැන් අපි උදාහරණයක් ැටියට මෙහෙම කතා කරමු අපි වාහනය කන කල නවා හදිසයේ අපික මේ අලක් කුඩින් යවා හදිසේ අපේ වාහනය ඇලට වැටෙනවා ද මේක ඉන්නවා මගේ දරුවෝ ටික මේ ඉන්නවා මගේ බිරිද මේක ඉන්නවා තමන්ගේ ස්වාමයාා දෙ ඇලට වැටිලදෙන් වාහනිත් ගගනයනවා දෙන් අනිවාරයම දන්න අපට මරණ ඒ කාන්තයි සමහරලාට මේක දොරවල්ලොත් ඇරගණ්ඩ පුලුවන්කමක් නෑදෙන් වැඩිහිටියනන් කොහොමරි වීදුරුවක් හරිකඩාගෙන ලියටියන් සිහිකල්පනාවතියයි නවත් මේ වෙලා ඇතුලේ න දරුවමනවාද කරන්නේ සමට වයෝරධමගේ අම්මතාත් ඇල ඉන්දත් පුළුවන් <lad> ැ නිවාරෙන් මේ හුරතාල් දරුවටිකත් මරණයට පත්වෙනවා අම්මතාත්තත් මරණයට පත්වෙනවා ැ ඒ මරණයේ ඒ කාන්ත බව දැනගෙන මව්පියෝ අමතක කරලා දරුවෝ අමතක කරලා ස්වාමියයා බිරිඳ අමතක කරලා අපිට පුළුහන් වෙයිද අපි කරගත්ත පින්ටික දැන් මතක් කරට චුට්ටක් ඉතර බලට දරුවයි අනික් සියලු දෙනාමයි අමතක කරලා මැරණ කෙනෙක් මැරුුණාවේ මට යහපතක් කර ගන්න කියලා මගේ පින්ටික මතක් කරන්න පුළුවහන් මහොතත්ද ආ එහෙම බැහැ කියල කියන්නේ තාම මැරෙන්ඩ ලැස් දෙන කියන එකයි. නමුත් එහෙම අදැකීමට අපිට මූුණ පා්ඩ වඩ බැරිද මා ලැව්ගින්නකට මැදි වඩ බැරිද එම දේවල් වඩ පුළුවන් ජීවිතේ මරණයට සූදානං නං ඉසියල් අත්හැරලයින්නේ. ආං එහෙමනං මරණය කියන ධර්මතාවට සූදානං වෙනව කිය එක කොයි තරං සංකීර්ණ දෙයක්ද. අන්න ඒකයි මම සඳහන්කළේ ජීවත් වෙනව කියන්නේ මැරෙන්ඩ ලෑස්තිවීමයි කියන කාරණාව දැන ගණ්ඩුවෝන කියලා. එතට මරණයට සූදානං වෙච්ච කෙනා නතන් සූදානං වෙන කෙනා, මෙන්න මේ මරණානුස්සති භාවනාව ජීවිතය ප්‍රගුණ කරනවා එක ප්‍රගුණ කරපු කෙනාට මරණයට ලෑස්තිවෙන්න හරි ලේසි මේ භාව අත්හරන්න හරි ලේසි අපි පිඳතුට මතකද උරග ජාතකය උරග ජාතකයේ පැහැදිලි කරනවා භාගිතන් වහන්සේ තාතයි පුතයිනෙ කුඹරටගී සරපයා දෂ්ට කරලා පුතා මැරුණා තාත පනිවිඩයක් අරිනවා ගෙදරට එක්කෙනෙකුට කෑම එකක් අරගන්න නාගන පිරිසිද වෙලා අලුත් ඇඳුන් ඇඳගෙන කුඹරට එන කියලා. ගෙදර ගෙදර ඉන්නවා මැරුණ කෙනාගේ අම්මයි සහෝදරියයි බිරිඳයි දැ පනිවිේ තුන්දෙනටම ගිහිල්ලන්නේ එකක් අරං එඩ කියලා පනිවිේ ඇව් තාත්තා. එදර පනිවිදේ කියන කෙන කියන්නේ තහවලා කිව්ව කියලන්නේ. එතකට ගෙදර තුන් දෙෙනාව දන්නවාවනේ මැරිල ඉන්න පුතා කියල. පුතා සහෝදරය ස්වාමියයා තුන්දෙනම දන්නවා. හැබැ කිසි කලබලයක් නෑ ඒගොල නාගන උයාගන කෑම කාල තාතර කෑම අරගන කුඹර ටැවිල්ල. තාතා නාගනා වහම කෑමක දීල්ලා ත් කෑමකෑවට පස්සේ කට්ටියම එක තුවෙලා දර හොයලා දර සෑයක් හදලා අර දේහේ අරංගිහිල ඒක උඩ තියල දවනු. පුතාගේ මරණය පිළිබඳව කාටවත් කිසිම දුකක් නෑනේ තාත්තට දුකත් නෑ මෙතන් ටැවිල් එක බමුණෙක් එක අහනවා මුුවෙක් නේද පුච්චන්නේ අප වෙලා හොඳයි මටත් මස්කල්ලක් දෙදව නේද කියලා. තාත්ත කියනවා නෑ මිනිහෙක් එන ගොගල්ගේ තරහකාරයෙක් වෙදයි නේද. ඇයි කාගවත් මුණුවල දුකනෑ දම තරහකාරයෙක් වෙදයින හ නැ නෑ කියනවා නෑ අපේ පුතා එ මවපියන්ට බොහොම කරදර කරපු ගෙදරයට හිරිහරකපු කෙනෙක් වෙදයි නේද නෑ ඉතාම ගුණධික බොහම සිල්වත් දෙමවපියන්ට බොහොම කීකරුවවෙච්ච ලෙන්ගතුවෙච්ච මේ ලෝක ඉතා උසස් දරුවක් අපේ පුතා එතකොට එහෙම පුතා මැරුණ කියල දුක නැද්ද තාත්තකනවා දුක්කුණා කියල පුතා ආයි එනවද මගේ දුකේ ප්‍රතිඵලය හැටියට පුතා එනවනම් මට දුක්වෙඩ තිබුණා පුතාගේ මේ භවය දාලා පුතා තව භවයක් හොයාගෙන යන්න ගියා සරපයාගේ පරණ හමයින් කරලා පරණ හමදි හා බලන්න්‍යවත්නද ඔහු ඇදිල ඉස්තරහට යනවා බොහම හිරවෙන තැනකින් රිංගනකොට පරණ හම ගැලනවා හම එතන ගැලවෙනවා සරපය ඉස්තරහට යනවා මගේ පුතාගේ මේ භවේ අත්හැරල පුතා වෙන භවයකට ගියා මං ඇඩුව කියේයින්නේ අම්මට ගිහිල්ල කියනවා පිරිමි කොහොමත් හිත තාද කට්ටියේ ටි දැඩි වැඩී අම්ම හැඩිය රුට දුකක් නැද්ද කියලා අම්ම න මට කියල මංගාවටා විත්නේ මට කියල මේලෝකින් ගීත්නේ යථගතෝ තතාගතෝ කාතත්ත පරිදි වන මට කියලාවිත්න මට කියල ගීත්නේ මමකොට ද දුක් කියෙන්නේ ඔහු මාව ඔහුම ගියා සහෝත්‍රීගින් ගිහිල්ලහනෝ සහෝදරිය කියනවා ඇඩුවටකමක් නෑ අයයි නවනන් මොහමරුගේ ඩනකින්ක් වන්න මාව ඇතවෙන එක විතරයි එන්න තිගෙනක් කෙනෙන් කැතවඩ ම ලැස්තිනේ. බිරිඳගෙන් ඇහු අම කියනවා බිඳුණු කළේ ආය පුරද්දන්න්න බැහැනි මගේ ස්වාමියාවුනත් දැම් මෙතන නෑනනි ඉදි මංගඩුව කියලා ආයවිල්ල ඔහු නැගිට ලයින්න නෑන අවබෝධය. මෙ සියලු දෙනාම මරණ සතිී වඩපුයි. ඒ අවබෝධ මිති නත් හැරීම තියන හොදාකාරී. ඇල් අහහි මේ ඇවිල්ල අහන්නෙත් පුතාම තමයි මරණයට පත් වෙලා සක්‍රදේවේන්දර වෙලා ඉපදිලා තමන්ගේ පෞවුලි අයගේ දියුණුව දැකලා එකන අධ්‍යාත්මික දියුණුව දැකළ ඇති තරං ධනයෙන් ගෙදර පුරෝලා කියනවා තවත තවතව භාවන ක්‍රමේ දියුණු කරගන්ට බොම සතුටුයි මටේ ගැන කියලා එදා පුතාවෙලා හිටියත් මහභෝසතාණන් වහන්සේමයි ැ බල නේගොල්ලන්ට එහෙමද පුළහන් වනේ මරණයට මූුණ දෙන්ඩ මරණේ පිළිබඳව හොඳ ප්‍රගුණ කිරීමක් කරලා තිබුණා දමපද පාලී තියනවා අ පේසකාර දියණිය පිළිබඳව කතාවක් ඇ අවුදු තුනක් එක දිගට භාගිතුන් නොහසසිගෙන් බනහලා භාගිතු නොහසසිගෙන් එක බනක් අහලා තුන් අවුරුද්දක් තිස්ේ මරණ අනුස්සතිය ේදිි. අවරුද්දකට පස්සේ භාගිතුන් වහසේ මේ ගමට වඩින්නෙම මහාකරුණා සමාපත්තිෙන් මෙ දැරියයාද මැරෙන බවද කලා ඇයට පිහිටවෙන මම වැඩියොත් ප්‍රගුණ කරගත්ත මේ භාවන ක්‍රමයත්තෙක ඇස්සෝවන් විසෝවාන්ගෙනවා. ඇඩුඋපකාර පිණිස වැඩල ධර්මදේශනාවට වාඩි වෙලා භාගිතුන් වහස සෑහෙන වෙලාවක් දේශනාවන්න කර බලාගෙන ඉවා. පිරිස දාස් ගනන් වාඩිවෙලා තනරහතන් වහස ඉන්න මාර්ග පළලාබී අනික් උතුමන් වහන්සලා ඉන්නවා බනහන් රැස්සේච ගිහිිය ඉන්නවා කෝටි ගන දෙව බ්‍රහ්මියෝ ලාගනීඉවා දේශනාව කරනකං භාගිතන් වහසේ නිහඬව ඉන්න වාසනට වෙලා කිසිගෙනෙ අන් නෑන ස්වාමිනිි දේශනාව ඉතාම් පටගන්නනැත කියලා සැරියුත් මහරහතන් වහසේ වතහන් නෑ මොකද දන්නවා මේ දේශනාව පවත්තන්නේ නැතුව බලාගෙනන්නේ ශේෂ හේතුවක් නි සා කියලා. අර පේසකකාර දැ ඒතන්ටේනකොට ාගිතුන් හස දේශාව පටන්ගන්නවා ඇගෙන් ප්‍රශ්න ටිකක්ක හල ප්‍රශ්න වගේ අහනව භාගිතු වහන්සේ කොහේ ඉඳල දෙන්නේ ඇයි කියනවා දන්න ස්වාමීණි කොහෙද යන්නේ ඇ කියනවා දන්න ඇස්වාමීණි දන්නම නැද්ද දන්නවා ස්වාමීණි ොඳටම දන්නවාද නෑස්ු හමී ඔය ගුත්තර ටිකක්න හම්බෙන්නේ රහතන් වහන්සේලා හැර අ හැමෝම කලබල වෙනවා මේ මේ දරුවා මේ ගෑනු ළමය කවුරුවක්කද කතා කරන්නේ කල දන්නවාද එහම කලබල වෙනවා කාර්ද මේ උත්තර දෙන්න කළ දන්නවාද කලබල වෙනවා මේ ඒයි හෙම කතා කරන්නේ කියලා නත් ඇය ඒ කලබල වනට අයට වඩා දියුණු උත්තරටිකක් දෙන්නේ. කලබලඋුණය භාගිතුන් වහස සංසුම් කළ සංසුම් කරලා කියනවා කලබල වෙන්ඩිපා ඇගෙන් මහනව නැවත කොහෙන් දලාද එන්න කියලා හපු හම ඇයි දන්නෑ කීවි දැම් පිරිසගේ කල්පනාව ගෙදර ඉදල වා කියල කියට ති බෙනනැද්ද කියලන්නේ කොහෙයිදල දාව ඇ කියනවා ස්වාමීනී මම මේ ලෝකෙට ආවි කොහෙ ඉන්දලද කියලායි භාගිතුන් වහසේ මගෙන් අහන්නේ. සරුවගඥතා ඥානේ තියෙන භාගිතුන් වහන්සේ මම ගෙදර ඉදලයින බව භාගිතුන් වහසේ නොදන්නවා නෙමි භාගිතුන් වහස මගෙන් අහන්නේ මේ ලෝකෙට වෙ කොහෙ ඉදලද කියලා. බඩුක ඇගේ ප්‍රඥ්ඥාව ස්වාමිනිම මේ ලෝකට ආවේ කොහහින්දලද කියලලා මම දන්නේ නෑ ම යන්නේ ොහෙද කියන කාරනාව ාගිතුන් වහස හොඳට දන්නවා තාත්ත වෙනුවෙන් නූල් කැටගෙන නූල් පන්දුවවාරගෙන තාත්තගාවට යන්නේ ඒක භාගිතුන් වහසේටමග අහල දැනගන්නඩෝ නෙනැහැ භාගිතුන් වහසේ අහන්නේ මැරුුණගින් පස්සේ ඔබ කොහෙ දෙයන්න කියලා. ස්වාමීනී මම ඒක දන්නෙත් නෑ. කොහෙයිදලද එන්නේ ඒක දන්නෙත් නෑ කොහෙට්ට දෙ යන්නේ ඒක දන්නෙත් නෑ. දන්නෙම නැද්ද. දන්නවා ස්වාමීණී. ස්වාමීනී මම අනිවාරෙන් මැරන බදන්න. හොටම දන්නවාද නෑ ස්වාමීනී එක ස්වාමීනයේ කවදද මැරන්නේ කොතන්නද මැරෙන්නේ කොහොමද මැරෙන්නේ මොන හේතුවෙන්ද මැරෙන්නේ මගේ මරණ හේතුව ම දන්නේ මම දන්න නෑ මෙයා දෙන්නේ මහප්පුදුම ගෑම්ඹුර උත්තර ටික භාගිතු හසයකෙන් අහන්නෙත් ඇගේ ප්‍රඥාවම අයට පෙන්නට මෙන්න මෙවන් තැනැත්තියක් එනකං තමයි මෙතරන් වෙලාව දේශනාව නොකලි කියන කාරණාව පැහදිලි කරට ක භාගතුන් වහසේගේ වසර තුනකට කලින් හගෙන මේ භාවනාව ප්‍රගුණ කරපු තැනැත්තිය මරණ සතිය. එකද ඒවගේ මරණ සතිය ප්‍රගුණ කරනයක ලොකුකුඩා ඔබ හැමෝටම බොහොම ප්‍රායෝගික ඉතාම උසස් ශ්‍රේෂ්ඨ භාවනා ක්‍රමය. මැරෙන්ඩ ඉන්න අය හැටියට අපි හැමෝම මරණ සතිය ප්‍රගුණ කරලා තිබිය යුතුයි. ඒක මරණ මංචක අපිට ලොකුලාභයක්. අත් හැරීම පුද්ගලයා ලඟ බහොම ඉහලයි. මොන දේවනත් අත්හැරලා මරණේ වැළඳ ගැඩ පුළුවන්. භාගිතුන් වහන්සේ. බණ අහණඩෝ ඕනෙ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන කොට අවසාන්ට සඳහන් කලාන දිට්ිය සුප්පටිවිද්ා කියලා. සුතා හොඳට අහණ්ඩෝඕන දතා අහන ධර්මයේ ධාරණය කර ගැඩෝන වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණඩෝන මනසානු පෙක්කිතා හතරවෙනි පියවරේදී ඒ ධර්මයේ මගේ භාෂාවවින් තේරුම් ගඩ මට පුළහන් වෙන්ඩෝනෑ. අවසාන කාරණාව ඩික්ටියයා සුප්පටිවිදා. අහල ධාරණය කරගෙන මනාව අවබෝධ කරගත්ත ධර්මයට අනුව ජීතයේ දිහා බලන්ඩ පුළහන් වවැඩුව ිනිසුොයිතරම් න්න නවාද නමුත් විදර්ශනා ඇහැකින් ජීවිතය බලන්ඩ පුළුහන්ද පුරුදුවෙලාද විදර්ෂනාත්මක ඇහැකින් ජීවිතයේ බලන්ඩ තාහම ගැරි වුණ කෙස් පැහෙන කොට දුක හිතෙනවා ඒක නිසා කලු කරගන්නවා ඇයි ස්වභාවයට කැමතිනෑ යථාර්ථයට කැමතිනෑ පහනවාත කොට අපි කු කරගන්න පට අනි තිෙපේන ඇතකොට හරියට නිකං වයිසට යන්ඩ යන්න න්ඩ යන්ට මහියි දෝර එකට අහුවෙලාවාගේ අපේ ෙස්කස් වේලිලා ග හිල්ලා පුපුරලාගේ හෙල්ලා අකීකරුවෙලා ගැලවිලාග හිල්ලා තත්ත හිස පැදිලා අීරුවෙලා ගැලවිලාග දත්්ටික මහ හුලඟකට අහුුවච්ච කැලයක් ගැලවුණා වගේ මෙච්චර කල් පෝෂණය කරපු දට්ටික ගැලවිලා ගිල්ලා හම ඇකිලිලා දුරුවන වෙලා කොන්ද නැමිල කුදවෙලා මේක තමායි යථාර්ථයේ අගේක හොඳදර තේරුම් ගණ්ඩෝන මරණයේ මා සොයාගෙන අනි වාර්ම්ම දවසක එනොවමයි ලෑස්ති වෙලා ඉන්දෝනේ නමුත් අපේ නෑදෑය සහෝදරයෝ ඥාතියෝ කොයි තරං මැරල ගියාද අපි අඩපු තර මරණය පිළිබඳව දැනගෙන හිටියන ධර්මය මනාව අවබෝධ කරලා තිබනනම් අනිත්‍ය ධර්මය තුළින් තේරුම් අරන්තිබුණනම් මේ ලෝකෙ මැරුණේ මගේ පුතා විතරක් නෙබෙයින්නේ මේ ලෝකෙ දරුව කොච්චර මැරුුණද මේ ලෝක මවපියෝ කොච්චර මැරුුණද එක මගේ අම්මට තාත්තර ඉතරක් සාධාරණ දෙයක්ද. මේ ලෝක මැරණ එකම කෙන අපේ තාත් අ විතරද. එ මෙහාවුත් මැරෙන්්ඩෝන කියන කාරණාව මනාව දන්නවානං ගෙනාපු ආවිශෂයට අනුව යන්ඩ ගියා කියන කාරණාව තේරෙනවනං අපිට හිතන අනන්්ඩ දෙයක් තියෙනවාවද. දිිට්ටියයා සුප්පටි විද්ධා. අෂ්ටලෝක ධර්මය අවබෝධ කරලා තිබුුණනං අටලෝ දහමට මූුණ දෙන වෙලාවට දුක හිතෙනවාද. අං විධාර්ශෂනනාත්මකෝ දහම තේරුම් ගඩොන ීවිතී. ආ ඒකන තමයි හොඳට බනාහල තියෙන කෙන. ධර්මේ තේරුම් අරගත්ත කෙන. එතිආක නිසා මරණ සතිය ප්‍රගුණ කරන එක ඉතා වටිනවා. අන්ගේ කාරණාව දැනගෙන ජීවිතයට මේ පණිවිඩේ එකතු කරගෙන භාගිතුන් වොහසේ තා උසස්කොට දේශනා කොට වදාල මරනාා නුස්සති භාවනාව වඩන්ඩ බලාපපුරදත්තු වෙන කෙනෙකුට මහත් උපකාරයක් බෞද් පත්වීම අරමුණු කරගනයි අද මේ ධර්ම දේශනාව, මේ විදිහට ආරම්භ කරන්න තීරණය කරඩ යදනේ. මරණ සතියකන එක දීර්ග දේශනාවක්, ත්‍රපිටගේ බොහෝ තැංගොල කරුණු සාකච්ඡා කරපුූ භාවනා ක්‍රමයක්. එනිසා එහි ආරම්භක දේශනාව හැටියට මේ පින්නතුන්ගේ දායිකත්වයෙන් මේ මරණ සතිය සාකච්ඡා කරන්න කල්පනා කළේ. එෙන අපි මෙතෙක් වෙලාවත් මරණ සතිය වඩනයක, තමන්ග ජීවිතයට කොයි තරන් වටිනවද කියන කාරණාවයි ි කරුණු කීපයක් කරගෙන සාකච්ඡා කළී තව බොහෝ කරුණු එහි වටිනාකමත් එක සාකච්ඡා කරන පුළුවන්. පින්තුන මරනාා නුස්සතිය කියන උසස් භාවනා ක්‍රමය වැඩීමේ නිවැරදි ක්‍රමය අපේ ත්‍රපිටකේ ස්ථාන කීපයකම සාකච්ඡා කරලා තියෙන. අප අද සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකේ තියෙන ස්ථානයන් බොහොමයක් ආවරණය කරගෙන අපේ විසුද්ධමාර්ගයේ මරණ සතිය කියන භාවනා ක්‍රමය පැහදිලි කරලා තියන කෝමද කියන කාරණාව තමයි අපි මේ දේශනා ක්‍රමයෙන් පැහැදිලි කරන්න බලාපපුරත්තුවවෙන්නේ. එදර සඳහන් කලා මෙන්න මේ විදිහට ඉදානී ඉතු අනන්තරාය මරණස් සතියා භාවනා නිර්ද්දේශූ අනුපපත්තු මකදද මේ කියන්නේ. ඩැන් මෙතැන් පටන් අතරක් නැතිවම මරණ සති භාවනා නිර්දේශයට පැමිණ තියෙනවා. මෙ කොහෙද මෙහෙම කියලා තියෙන්නේ ඉසිද්ධි මාර්ගේ. අතරක් නැතිවම මරණ සති භාවනා නිර්දේශයට අපි ඇවිල්ල තියෙනවා. තත්ත් මරණන්තේ ඒක බව පරියා පන්නස්ස ජීවිතේන්ද්‍රියස්ස උපච්චේදූ එහි මරණය පිළිබඳව එමනත් ඒ භාවනාක්‍රමය භවය පුරාම තිබෙන්න වූ ජීවිතේන්ද්‍රයේ නැතිවීම මරණය පිළිබඳව එමනත්ත මේ භවය පුරාමතිය ජීවිතේන්ද්‍රයාගේ නැතිවීම පබඳ මේ භාවනාක්‍රමයෙන් කතා කරව ජීවිතය අහිමිවීම සම්බන්ධයෙන් එතට මේ ජීවිත න්ද්‍රීිය කියන වශනය පින්තන ධර්මය විශේෂයෙන් යොදනවා රූප ජීවිත න්ද්‍රීිය සහන් නාම ජීවිතන්ද්‍ර ජීවිතන්ද්‍රිය ආකාර දෙකකට මොකදද නාම ජීවිත න්ද්‍රය කියල කියන්නේ ආකාර දෙකට පැහදිලි කරනකට අපි දෙකම දැන ගැ්ඩෙපේ එකට මොකද නාම ජීවිතේන්ද්‍රය කියල කියන්නේ පින නාම ජීවිතේන්ද්‍රී කියල කියන්නේ එක සිතක ආයුකාලයේ එක සිතක ආයුකාලයේ තත්පරයකට සිත් කොච්චර විතර පහල වෙනව ඇත්ද තත්පරේකට පහල වෙන සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානක් අපිට හිතා ගණ්ඩුවත්බෑ තත්පරේකට සිත් කෝටි ප්‍රකෝටි ගානක් පහල වෙනවා තත්පරය කියන අපි හැමෝට මවබෝධයක් තියෙනවාන එතකට තත්පරේකට සිත් කෝටි ප්‍රකෝටිගානක් පහළ වෙනවා නං මෙ හැම හිතක්ම ඇතිවෙනවා ත උපදිනවා පවතිනව නැතිවෙනවා අපි මේකට කොහමද කීවේ උපපාද ස්තිති බංග ඇතිවෙනවා පවතිනවා ැෙනවා පලවෙනි සිත ඇතිවෙලා පැවතිලා නැති වුණට පස්සේ තමයි දෙවනි හිත උපදින්නේ පලවෙනි හිත ඇතිවෙලා පවතිනාතර දෙවනික ඇතිවෙන වන මේ මේක ඇතිවෙලා පැවතිලා නැති වුනාට පස්සේ දෙවනි හිත උපදිනවා එතකොට මේ උපාදිශ්තිිති භංග කියන මේ කාය කොයි තරං පුංචිද න්න එතකට තත්පරේකට කෝටි ප්‍රකෝටි ගානක් මේ සිදුවීම සිදු වෙන වනම් එක හිතක් ඇතිවෙලා පැවතිලා නැතිවීම තමයි මෙන්න මේකට තමයි ජීවිතේන්ද්‍රී කියල සිතක් ඇතිවෙලා පැවතිලා නැතිවෙන්න ගත වෙන කාලය. අපිට තීරණය කරන්න පුලු හන්ද ඒ කාලය කොච්චරද කියලා. තත්පරේ නම් දන්නවා නව තත්පරේකට කෝටි ගානක් සිත් පහල වෙන ආංගේ අතරේ ඇතිවෙලා පැවතිලා නැතිවෙන කාලේ එක හිතක මේකට කියන්නේම කක්ද මෙන්න මේක තමයි නාම ජීවිතන්ද්‍රය. එතකොට නාම ජීවිතේන්ද්‍රයේ ඇහි පිල්ල මක් ගහනකොට කීපාරක් ඇති වෙලා නැතිෙනවද. ආංගේකයි සඳහංකලේ එක සිතක ආයුකාලයේ. ඊළඟට පිනතන මේ නාම ජීවිතේන්ද්‍රයේ කාටවත් අතර මග නවත්හන්ඩ පුළුංකමක් නෑ. සිත් උපදිනයක නවත්තඇන්න පුළ හඳ කාඩවත් අපිගේම බස්සක නව පාරිී. අපි අතදිික් කරලා පාහිණීන්දල බස්සක නවත්ත ගන්නවා. ැ තත්පරේකට කෝටි ප්‍රකෝටි ගානක් උපදින මේ සිත් අතරට හරස් වෙන්නේ කවුද කාටද මේ නවත්ත ඇඩු පුළුවක්. ආගේකයි සඳහන් කළේ මෙන්න මේ නාම ජීවිතය ඉන්ද්‍රයේ කාටවත් අතර මග නවත් ඇන්න බෑ හිතක් ඇති වෙලා පවතින් නැතුව මගදි නැතිවෙනවා කියල එකක් වෙන්නෙ නෑ කියල සඳහන් කරු. ඇතිවෙලා පවතින් නැතුව දෙයක් වෙන්නේ ඇතිුණ එතනම වරුණා කල දෙයක් වෙන්නේ. ඉපදින හිතේ ආවෂ්‍ය ඉවරවනහම ඒ හිතට යම් දෙයක් වෙනවනම් ආවුෂ ඉවර වුණාට පස්ස තමයි වෙන්නේ. එක අපේ ආවුෂ්‍යද ෑ හිත . ඉපදුන හිතේ ආවිශ්‍ය ඉවරවෙනවා වනං ඒහිට ඇතිවෙලා පැවතිලා ඉවරවුණාට පස තමයි නැතිවෙනවා එක වෙන්නේ. ඇැතුව ඊට පස්සේ ඊට වඩා මේ ඉපදුනා පවතින්ඩ දුන්න පැවතුනා අතර නවත්තන්ඩ කෙනෙක් නෑ කියනෙ මේ පැහදිලි කරන්නේ. නමුත් රූප ජීවිතේන්ද්‍රී කියල කියන්නේ හෙමලෙමේ. එත මොකදද රූප ජීවිතේන්ද්‍රරයේ කියල කියන්නේ. එක භවයක රූප ජීවිතේන්දරයේ ගැන කියනවානං උපන්දා පටන් මරණය දක්වා පවතින අපේ ආයු කාලට තමයි රූප ජීවිත න්ද්‍රී කියර කියන්නේ එද මේ පවතින්නේ ඔබේ මගේ මොහක්ද මෙම පවතින්නේ ඔබේ මගේ රූපජීවිතේන්ද්‍රයේ ඉපදිච්ච දවසේදලා කවද හරි මම මැරෙනවදඒ මැරණ අවස්ථාව දක්වා මම ජීවත්වෙන කාලේ මේකට කියවා ර රූප ජීවිත න්ද්‍රී කියලා රූප ජීවිතේන්ද්‍රය කලක කියන්නේ අන්න ඒ අපේ ජීවිත කාලේට නං ඒ රූප ජීවිතේන්ද්‍රයේ නැතිවීම තමයි මරණය කලකන්නේ රප ජීවිතේන්ද්‍රයාගේ අවසානය මරණයයි. පිනතින මරණය කියලකී වහම ඒ මරණය තියෙනවා සමුච්චේද මරණ කනික මරණ සම්මුති මරණ කියලා ආකාර තුළක් මරණයට තියෙනවා සමුච්චේද කනික සම්මුති කියලා ආකාරතුනක්. එත මොකදද මේ ආකාරතුනක් හැටියට පෙන්නෙන මරණේ. අ එක පැහැදිලි කරනවා මරණ සති භාවනාව වඩන මේ ආකාරය. මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරන්නේ මේ මරණ සති භාවනාව අපි මේ ක්‍රමතුනම සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ මරණ සති භාවනවිදී මේ ක්‍රම තුනම නෙමෙයි කතා කරන්නේ කල සඳහන් කරන්නේ. මොන ක්‍රම තුන්නද මරණය සිදුවෙන් නාකාර තුනක් සඳහන් කළා සමුච්චේද මරණය ෂනික මරණය සම්මුති මරණය මෙ මරණ සති භාවනාවෙන් ය තුනම නෙමේ කතා කරන්නේ ඒතුනම නෙේනන් අපි දන ගැන්ඩුවන මොකද සමුච්චේද කණනික සම්බති කියල කියන කියලා. අනේහින්ද පැහැදිලි කරනවා යංපන යම්පනේතං අරහන්තෝනං වත්ත දුක්ක සමුච්චේද සංකාතන් සමුච්චේද මරණං. අෙහෙම විස්තර කරලා තියෙනවා රහතන් වහන්සේල පිළිබඳව පිරිනිවන් පෑමක් තියෙනවා නං. කියන්නේ සමුච්චේද මරණය කියලා සමුච්චේද මරණය කැනෙ පිරිනිවම් පෑමට අපේ මරණයට නෙමෙයි සමුච්චේද මරණය කියන පිරිනිවම් පෑමට එතිවට මරණ සති භාවනාවේදී පිරිනිවන් පෑම කියන කාරණාව ගැන කතා කරන්නේ නැමකද කතා කරන්න දෙයක් තියෙනවද පරනිර්වාණය කියලක එතනින් සදහටම සදහටම හුවර නිසා එක ඒ මරණ සතිය කියල කතා කරන දෙයක් ඒක නෑ සමුච්ේද මරණ කියල කියන්නේ පිරිනුවම් පැෑම ඒ මරණය පිළිබඳව සිහිකරන්්ඩ කියලා දේශනා කරලත් නෑ පිරිිනුවම් පෑම පිළිබඳව සිහි කර්ඩ කියලා භාගිතුන් ව හසගේ දේශනාව කොහෙවත් කොහෙවත් නෑ දකග සිහිකරන් දෙයක්නෑ මට අපහුසැරයක් වෙන්ඩ දෙයක් නෑ එද එක කියල නෑ කනික මරණය කියල කියන්නේ ෂණයක්ෂණයක් පාස සිතක් උපදිලා මැරෙනවා. චෛත්‍ය සිකත් ඒ සමගම ඉපදිලා මැරණව කියන කාරණාව ෂනික මර දෙ අපි කතා කලා තපප්‍රයේකට සිත් කෝටි ප්‍රකෝටි ගනක්කු පදිනවා එදට අන්නේ සිතකාආයු කාල්ට තමයි නාම ජීවිත ේන්ද්‍රිය කියල කියන්නේ ද ෂණක මරණය කියල කියන්නේ මෙන්න මේ නාම ජීවිත න්ද්‍රී ගැන ඇද ඒක ගැන අපිට මරණ සතතිය කොඩන්ට දැත්තියෙනවාවද ටට පුළහන්ද එන මරණ සති භාවනාවෙන් මේෂනික වරණය ගැන කතා කර නෑකිලකිවේකයි. ඊළඟට පින්නතිනේ මරණ අනුස්සතියට එහම හිතන්ඩ කියලා නෑශනික මරණය ගැන. ගහක් ඒමනැත්තං වෙනත් තිබූ බඩු බාහිරාදයක් විනාසයට පත්වීම එහන ඒ බඩු බාහිරාදී විනාශයනනා කියල කියෙන එකත් මෙැරල ගියන්නේ. එන ආංගි ගස් කොලන් තව අපිගාව තින නොයෙක් බඩු බාහිරාදිය මේ දේවල්වල විනාශයේ මරණ සති භාවනාවගැ කියන කාරණාවට ඇතුල්වෙන්නේ ඇතුල්ලෙන්නේ නෑ. යමෙක් එන් අදහස් කරනවනං මරණයේ දෙවිදික්. යමක් මෙ අදහස් කනවන මරණය දෙවිදික්. එනම් මොකක්ද තං කාල මරණං අ මරම් දිදං හෝති. එද මොකද මරණය දෙවිදිහක් කියලකි තංකාල ම අකාල මරනම්පී දිදංහ හෝ මේ මරණය ආකාරදිකයි. දිදං හෝති කිවේ එකයි. සඳහන් කරනවා මරණා නුස්සති භාවනාවට අරමුණු කරන ආකාරයේ ගේ අරමුණු කරන ආකාරයේ මරණ දෙකක් තියෙන මරණා අනුස්සති භාවනාව අරමුණ කරන ආකාරයේ මරණ දෙකක් තියෙනවා මනදේ කාල මරණ සහ අකාල මරණ කියලා කාල මරණය කියන්නේම කද්‍යතකොට ඉපදීමට හේතුන කුසලය ඉවරවීමෙන් එමන ආවිෂය අවසංවීමෙන් වන මරණයේ අපි මේලෝකෙට එනකොට අරගනාපු ආවෂයක් තියෙනවන්නේ. අංගේ ආවශ්‍යයාගේ අවසානයේ එම නැත්තං ආවිෂ්‍යයි කර්මයයි දෙකේම අවසංවීමෙන් වෙන මරණ. සමහර ආවිශ්‍ය ඉවරවෙලත් මැරෙනවා. සමහරය කර්ම ඉවරවීම නිසත් මැරෙනවා. ඉති මේ ආවශ්‍යය ඉවරවීමෙන් හෝ කර්මය ඉවරවීමෙන් හෝ ආවශෂ්‍යයි කර්මයයි දෙකම ඉවරවීමෙන් හෝ. සිද්ධ වෙන රණයට අපි මකද්ද කියන්නේ එකට කියනවා කාල මරණ කියලා එතුට අකාල මරණය කියමකක්ද අකාල මරණය කියල කියන්නේ උපද්දෝපු පුුණ්‍ය ශක්තියත් ඉතිරිව තිබියදී මේ ලෝකෙට අපි පද්දෝපු පුුණ්‍ය ශක්තිය ඉතුරුව තියෙනවා පිනඉවරනෑ තව හැබැයි බලවත් අකුසලයක්ක්ඇැවිල් හදිසියේ පහරදිනවා ලත් අකුසල් එලෙඹිලා අපි ජීවිතය බිලිගන්න පින තියෙනවා අකු සැලයක් කියනවා යම් බලවත් කර්මයකින් මරණය සිදුවේ නම් ඒ ආකාල් මරණයි මේකට උපගාතක හෙවත් උප්චේදක මරණය කියලත් කියනවා අපිහම සඳහන් කරනවා ආයුක්කය මරණය කම්මක්කය මර උබයකය මර උපච්චේදක මරණය කියලා ආයුක්කයේ ආයවිශාවසන් වෙලා මැරුණ කම්මක්කේ කර්ම යවසන් වෙලා මැරුණා උබැකේ දෙකම ඉවර වෙලා මැරුණා උපච්චේ දෙක කියල කියන්නේ හදිසම මැරිල ගියා ඔක ලුඋදාහරණයට කොහොමද පෙන්වී පහනක් දැල්ලුවහම සමහර වෙලාට තිරේ ඉවර වෙලා පහන නිමෙනවා. තවවෙලා තෙල් ඉවර වෙච්ච හින්ද පහන නිමෙන වෙ තෙලුයි තිරෙයි දෙකම යවර වෙලා පහන නිමෙනවා. තවත්වෙලා තෙලුත් තියනවා තිරෙත් තියෙනවා පහන හුලඟට නමිලා. පහන බිම පෙරෙල්ලා නමිලා ො ඩැල්වෙන්ඩනම් හේතු දෙකම තියනවා අවෂයයි කර්මය දෙකම තියනවා බාහිර හේතුවකින් නමිල ගිහිල්ලා. අන්න එක තමයි මේ සඳහංකළේ අකාල මරණය කියලා. මෙතන මේ පුුණ්යක්ක්ෂය කිය කාරණාව සුගතට විතරයි හේතුවන්නේ. කියන කාරණාව මනාව නැවත බැහැදිලි කරනවා නිරේ උපදින්නේ කුසල ශක්තියෙන් නෙමෙයි ඉළඟට සඳහන් කරනවා නිර චුතවෙන්නෙත් පින ඉවර වෙලත් නෙමේ කියලා. අක නිසා පව ඉවරලා නිරේං චිත වෙන්නේ පි ඉවරලා නිමේන නිරෙන් ගොඩ වෙන්නේ පවඉවරවෙලා පව ඉවරවෙන කන්නෙ නිරෙන්නේ පව ඉවරවෙච්චහම නිරෙන් ගොඩේනවා අන්න ඒ අය පවහි ශක්තිය ඉවරවෙලා මැරුණ කියලයි කියන්නේ පිනේ ශක්තිය ඉවරවෙලා නෙමෙයි නිරේංගාව පවහි ශක්තිය ඉවරවෙලා මැරුණා චුත වනා කියලයි සඳහන් කරණ කියලා පැහැදිලි කරවා. ඒ ආවිෂය ඉතුරු වෙලා තිබියදීම ප්‍රතිසන්දිය ඇතිවෙන කර්මයන්ගේ මහත් බවනිසා ඇතිෙන සඳහන් කරනවා පුුණ්්‍යක්ෂය මරණය කියලා. සතරාපායේ උපදවන මරණයට විශේෂයෙන් සඳහන් කරනවා එහෙම කියන්නේෙ නෑ කියලා. සතරාපාය උපද්දෝනව වනන් කෙනෙ යම් මරණයක් අවසානේ, උපද්ද වන්නේ සතර අපායනං ඒ පුුණ්‍යක්ෂය මරණයගල කියන්නේ න පව ඉවරවීමෙන් වෙන මරන්නේ වත් පව ඉවරලා සිදුවෙන මරණය ඊළඟට පින්නතින කාරණාව නැවත පැදිලි කරනවා යම් පුද්ගලයකුගේ ඉපදීම පිළිබඳ ගතිය කාලය ආහාරය ආදී සම්පත්ති නැති වෙලා මොදමි කියන්නේ ගතිය කාලය ආහාරය අදී සම්පත් නැතිවෙලා. උදහරණයක් සඳහන් කළුත් වර්ෂය සීයක් පමණ ප්‍රමාණයක් වසර සීයක් පමණ ප්‍රමාණ යම් ප්‍රමාණයකින් අඩුවැඩි වෙන්ඩ පුළුවන්ම සඳහන් කරනමකක්ද මිනිස්සුන්ගේ ආවිශය අවුරුදු සීයි කියමුූ මේ කාලේ පරමාවිශ කොහොම දෙතකොට සාමාන්‍ය අපේ පරමාවිෂ කතා කරන්නේ මේ කාලෙ තියෙන්නේ සීයත් එකසිය විශ්සත් අතර මෙ ප සීයත් එකසිය විසත් අතර ඔය කතාාව කියන හුඟක් කාලයකට කලින් මේක කීවී දැන් එකසිය විසක් කියල කියට අපිට බැරිවෙයි ි දන්නනෙ කොචර දයන කියලා නමු ධර්මය පැහැදිලි කරනවා මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු සීයට අඩුනාට පස්සේ එකන අපි හැටං හැත්තැවවික් ැරනව කියනෙනෙමේ. උපරිම ආවිෂයක් ඉන්නව නං එකසිිය විස්සක් දක්වා ඉන්ඩ පුළුවන් මේ කාලෙ ඒ මේ කාලෙ කළ කැඩ ගොක ගණනයකරපු කාලෙක් දැ භාගිතුන් වහසගේ කාලේ පරමමාවිෂක කියද. ාගිතන් වහන්සගේ කාලේ පරමාවිශ අවුරුදු එකසිය හැටයි කව දෙසිේ හැටක් ජීවත් වනේ බක්කුල මහරහතන් වහන්සේන එතකොට එදා කාලේ වැඩඩිම අවිශයේ බුක්තිවින්දේ කවුද ආන් ඒතාක් ඒ පරමාවිශයි බක්කල මහරහතන් වහසේසිේ හැටක් හිටිය අරු දෙකසි හතලිහ වැඩ හිටිය ස මහරහතන් වහන්සේලා අරුදු එකසිේ ති එකසිය විස්ස එම වැඩ හිටිය ත දැන් අපේ කාලේ වර්තමානය අපි වැඩියම් මෑතකාලේ අවුරදු එකසිය පහක් වගේ ජීවත්ත්‍ය ච්චයි ගැන අහනවා නොවත් මේ කාල පරමාවෂ එකසය පහහි කියලා තිීරණය කරන ඥා අපට ඥානයක් නෑ කෙසේ වෙතා ධර්මය කතා කරන කාරණාවක් තියෙනවා මිනිස්සුන්ට පරමාවිෂ අවුරුදු සීයට අඩුවෙනකොට ඒ මිනිස්සුන්ට බන තේරෙන්න්නේ නෑ කියලා ධර්මය තේරෙන්නේ තේරෙන්නේ නෑ එකන ප්‍රඥ්ඥාව නැතුවද ප්‍රඥ්ඥාවනතුනෙමහි තන්හාව වැඩි වෙලා බණ අහන්ඩ වෙලාවක් නෑ බනහන්ඩ කාලයක් නෑ ඒකනද අදටත් මිනිසු කියනවනේ පංක මක්කරන්් යන් සිල් ගණ්ඩයන් බනහන්ඩ යන් කියහම අදත් හුඟක් දෙනෙක් කියනවා පුළහන් වුුණොත් එන්නම් කියලා. එහමනත් එඩ බලන්නන් කියලා සමහරු නං කියනවා එ කැමතිී වෙලාවක්නේ කියලා තන්හා වැඩිලඩ මේ වෙලා නැති මොකේටය ට අවල් වැඩිට යන්ඩ තියෙන මට තව කරනාවට න්න තිෙන මට රස්සාාවට ඇඩට තියෙනවා නැ තවකිනෙකුට මංගද එනවා කියලා තියෙනවා ඒ මොකක්හරි ව්‍යාපාර කටයුත් තක්වෙඩ පුළුවන් මොක හරිදය එත බන අහනවාට වඩා සිල්ගන්නවට වඩා භාවනා කරනට වඩා මට වටිනවාර වැඩ ඒ තන්හාව වැඩි වෙලා එකනි බලන්නකු බණහන්ඩ ගිය හම සමහරාය බණ අහන වෙලාවේ දුරකතනයට ඇමතු මක්යනවා ළඟ ඉන්න කෙනාට මවා වෙලා අර දුරකතනයට කතා කරනවා ධර්මගෞරවයකු මේ බණටික අහනවට වඩා මේක උත්තර දෙනග වටනවා ධර්ම සඳහන් කරන අතිීත උපාසිකාව තමන්ගේ දරුවට සරපයා දෂ්ට කරනවා දැක්කා නමුත් ඇතීරණය කරන දරුවවා ගාවට යනවාද බනාහනවාද කියලා. ඇතීරණය කළා මට පුතෙක් දුර්ලබනෑ මේ පුතාන තිවුණොත් තවපුතෙක් කදා ගන්න පුළුවන් හැබැයි මේ බණටික ආදා හගැඩ ැරිවුණුොත්. මගේ ජවිත කාලේ අය බන හන්ඩ පුළූ හන්වී කියල විශ්වාසයක් කෞද්ධානයම මැරීත කියලා. අන්න එක නිසා පුතාමතක කලා බනහවා. බන ඉවර වනාට පස්සේ පුතාලඟට ගහිලා සත්‍යයක් ක්‍රියාවක් කළා ධාරක ප්‍රේමය අත් හැරලා වචනයක් වචනයක් ගානේ බන ඇහුව බව සත්‍යයි මඟ පුතා එහෙම න සුව පත්ෙන් ඕනකිෙනකට මනගිටා.ගෙතකොටේ බනාහන්ඩ ඒති බිච්ච කැමැත්ත. අද බනාහන ගමන් දුරකතනයට කතා කරන්න තියෙන කමැත්තයි අර තින වෙනස කොච්චරද. එතුට මේ ඉස්මතු වෙලා තියෙන තන්හාාවනමේද පුත්‍ර ප්‍රේමයේ කියලා කියන්නේ මොන තරන් තහාාවක්ද. ඇ සුද්දෝදන රජරු සඳහන් කලේ චවිං චෙත්වවා චවිං චිින්දති චම්මං චෙත්තුවා චම්මං චිින්දතිී. මංසංචෙත්වා වනන්සං චින්දති නහාරුම් චෙත්වවා නහාරුම් චිින්දති අට්ටිං චෙත්වා ටිමිංජා කියලා. ස්වාමිණි මේ ධාරක ප්‍රේමය කියන එක මිනිස්සුන්ගේ හමේ සිවියත් තියෙනවා දරුසෙන හැස කියන එක. සිවිය කඩාගෙන පසාාරු කරගෙන ගිහිල් හමත්තියෙනවා දරු සෙන හස. හම පසාරු කරගෙන සිදගනගෙහිල්ලා මසෙතින දරුසෙන හස. නහරවැල්ලො ලත්තියෙනවා. නහරවැල් සින්දගන ඇට්ටකෝටුව දක්වා කිඳා බැහලතිනවා දරුසන හැස ඇට කෝටු බිඳගෙන ඇට මිදුලුවල දරුසෙන හැස කිඳා බැහැලයිතියෙන්නේ. අන් එදානි සඳහන්කිරී ස්වාමීණී මව්පියන්ගෙන් අහන් නැතුව දරුවෙක් මහන කරන්න දෙපා කියලා. ගොද ගොඩක් දුක හිතෙන්න්න පුළුවන්නි යට. එදාන්ඳදල භාගිතුන් වහස ශික්ෂාපදයක් පැනවවා මහණී. වපියන්ගෙන් අවසරන ඇැති කවුරුවත් මේ ශාසනය පවිදිි කරන්නේ අය කියලා එතකොට අර මව බණ අහන්ඩ තිබුණ කැමැත්ත නිසා ඒ ධාරක ප්‍රේමය අත් හැරිය කියල කියන්නේ ධර්මය පිළිබඳවකො ඉතරං හැගීීමමත්තිී බද අං්‍ය ඉනිසා මෙතන සඳහන් කරනවා මෙ මරණ සතිය පිළිබඳව පැහැදිලි කරනකොට වර්ෂ සීයක් පමණ ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයකින් අඩු වැඩිවෙන්න පුළුවන් වසර හැටක් හැත්තෑව මේ අතර කාලය තුළ මැරෙනවා තව කෙනෙක් අරුදු සීයක් එක දහයක් එකසිය විස්ස ඉන්ඩ පුළුවන්. ඉති මේ කාලෙ උපරිම ආවිුෂයක් හිටියේ කවුද ආක තමයි මේ කාල තියෙන ප්‍රමාශ. දේශනාවට තියෙන කාලයත් ඉවර වෙමිින් තියෙන නිසා මේ උතුම් භාවනා ක්‍රමය පිළිබඳව සාකච්ඡා කෙරෙන මේ ද මාලාවී පළවෙනි ධර්ම දේශනාවී දායකත්වය දර්මින් මේ පිනතුන් මහා විශාල පුුණ්‍ය කරමයක් සිද්ධ කරන්නේ යෙදනා ඉදිරියට දේශනාවල් යෙදෙන හැටියට මේ දේශනාව ඉදිරියටට පැදිලි කරන්න බලාපොරොත්තියවා කොටස් කොටස් ැටියට බනහනස දැහවතුන්ට කාරණාටික දැනගෙන මෙ උතුම් මරණ සති භාවනාව දියුණු කරගණ්ඩ මේක ලොකු අවස්ථාවක් බවට පත්කරගණ්ඩ ඔබට තුනුරුවන්ගේ ආශිරුවාදීින් ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාව උදාවීවා කියලා ආශිරුවාද කරනවා. පින්නතුනි අද මෙ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවතුලින් විකාශය කිරීම සඳහා පරමිතා මිතුරු සමූහයේ ප්‍රාන සම්විධායකවරුන් වන කෞශල්්‍යයා චන්ද්‍රසිරී මෙනවිය මිහිරාන් ගමගේ මහත්මා සහ රාජාරණසිංහ මහත්මා විසින් සැදහැති දායිකත්තය දරා තිබෙනවා. උතුම් ආරමුණ පාරමිතා මිතුරු සමාජී දේශීය විදේශී සියලුම සසාමාජික සාමාජිකාවන් හා එම පවුල්ලොල සියලු දෙමව්පිය ඥාති හිතමිත්‍ර දීනටත් ප සැපත් සියලු දෙනාටත් මේපිං අනුමෝදං වේවා ගෞරෝනීය දේශකයාණන් වහන්සේ ඇතුලු මහා සංගරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අදවැනි දිනක ස්වාභාවික විපතකින් නතං සුනාමීෙන් පරලෝ සැපත් සියලු දෙනාටම මේ ධර්මදේශනය ශ්‍රවනය කරන සමස්ත ලෝකවාසීන්ට උතුම් ධර්මාාවබෝධය පිණිසම උතුම් කුසල කරමය හේතුවේවා වාසනාවේවා කිය ප්‍රාර්ථනා කරනවා. පාරමිතා මිතුරු සමූහයේ සාමාජික මහත්තරු සාමාජික මහත්මීින් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරලා පුුණ්්‍යානු මෝදනා කළ ලක්වැසි ලෝවැසි සියරු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. එවගේ තමන්ගේ මිතුරු සමාජයට සම්බන්ධ දෙස් විදෙස් සියලූම සාමාජිකයින්ට ඒ ඇගේ පෞුල්ලොලයට මේ කුසල්ලනු මෝදන් වේවා හැම කෙනෙකටම රත්නත්‍රී ආශිරුවාදීන් නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය සැලසේවා. හැම කෙනෙකුටම ඉතාම ඉක්මං බවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහනිවනින් සැනසෙන්ඩ මේ උතුම් කුසල කර්මය හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුළුකසාාසනං දේවූ වස්සතු කාලීනය සස්්‍ය සම්පත්ති හේතුච්ච පිතු භවතුළු කොචරාජා භවතු දම්මෙකු දේශහයෝ निभ्धादं